සතුට සැනසීම වාසනාව සපිරි සුභම සුභ දවසක් වෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි කතා කරනවා අපේ වැඩසටහන් වල ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන් සහ පෞද්ගලික වැඩසටහන් වල ඔබට තිබුණ ප්‍රශ්න ගැටළු සම්බන්ධයෙන්. ඉතින් වැඩසටහන් 100ක් ඔස්සේ මම කතා කරා බොහෝ දේවල් සම්බන්ධයෙන් විවිධ ශාස්ත්‍ර සම්බන්ධයෙන් කතා කරා. මොකද මේක ජ්‍යොතිෂමය channel එකක් නෙවෙයි smart life කියන්නේ ඔබේ ජීවිතයේ දවසක් හරි තවත් පියවරක් හරි ඉදිරියට නගා සිටවන්න මට යමක් කරන්න පුළුවන් නම් ඒ කරන්න ගත්ත පුංචි උත්සාහයක ප්‍රතිඵලයක් තමයි මේ නාලිකාව. ඉතින් පහුගිය කාලේ පුරාම මම නොඑක් දේවල් සම්බන්ධයෙන් කතා කරද්දී මම හිතුවේ ඔබේ ජීවිතයේ අන්තිමටම කඩාවැටලා ඉන්න කෙනෙක් නම් එතනින් තවත් චුට්ටක් ඉදිරියට එන්න නැගිටින්න ඔබට පුංචි හයියක් වෙන්න මගේ වචනය ප්‍රයෝජනවත් වුණොත් ඒක තමයි මම ලබන සතුට කියලා. ඉතින් මේ හැම වැඩසටහනකම මූලික පරමාර්ථය උනේ එක මම හිතනවා මගේ පරමාර්ථය යම් තාක් දුරට ඉෂ්ට වුණා කියලා. ඒ ගැන මට සතුටුයි. මොකද ඔබ දක්වන ප්‍රතිචාරයත් එක්ක තමයි මම මේ දේ තීරණය කරන්නේ. ඉතින් බොහොම සතුටුයි. ඒ වගේම ඊට පස්සේ මට දැනුණ ප්‍රශ්නයක් තමයි මොකද මම විදේශගත වෙලා ඉන්න බොහෝ දෙනෙක් එක්ක පෞද්ගලික කාරණා කතා කරා. යුරෝප රටවල් වල තන වෙච්ච අය, එහෙ සේවය කරන අය, මැද පෙරදිග රටවල් වල සේවය කරන අය, මේ වගේ ලෝකේ පුරාම රටවල් වල සේවය කරන අයත් එක්ක කතා කරන්න අවස්ථාව මට ලැබුණා. මොකද මම අනිවාර්යයෙන්ම විදේශ කෝල් වලට answer කරනවා, උන්ට උදව්වක් කරන්න ඕනේ හින්දා ලංකාවේ ඉන්න ඔබට නම් හමු වෙන්න පුළුවන් තැනකයි මම ඉන්නේ. නමුත් විදේශගත අයට උදව් කරන්න ඕනේ නිසාම මම ඔවුන්ගේ දුරකථන ඇමතුම වලට උත්තර දෙනවා. ඉතින් එහෙම කරද්දී මම දැනගත්ත එක දෙයක් තමයි අපි මේ ජ්‍යොතිෂය කියන දේ ජ්‍යොතිෂ විෂය හඳහනක් බලලා අපි කියනවනේ දැන් වාට අපලයි පරිස්සම් වෙන්න මේ කාලයේ සෙනසුරු මේ යන්නේ රාහු මෙන්න මේ වගේ දේවල් වෙයි. ඉතින් මෙහෙම අපිට කියන්න පුළුවන්. හැබැයි ඔබ අනිත් අතට අහන ප්‍රශ්නේ තමයි මේකට මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් අපි කරන්න ඕන දේ කියන්නේ අපි දකින කෝණයෙන්නේ එක්ක යන්ත්‍රයක් දාගන්න අනික දාපු ගැමුත්තක් පල දෙන්න. එමත් නැත්නම් ඔයා බෝධි පූජා තියන්න කපුටන්ට බල කපුටු දාන දෙන්න. අත්සරණයිට පිට වෙන. ඔය වගේ දේවල් තමයි අපි ජ්‍යොතිෂමය ඇසින් ඔබට කතා කරන්නේ. හැබැයි මේ දේවල් කරගන්න අපහසු අය අදටත් ලෝකේ පුරාම ඉන්නවා. එකක් තමයි විදේශගත වෙලා ඉන්න අයට මේව කරගන්න අවස්ථාවක් නැහැ. ලංකාවේ අපි මෙහෙම කිව්වට එහෙම කරගන්න තරම් මුදලක් නැහැ. මෙන්න මේ අය වෙනුවෙන් යමක් කතා කරන්න ඕනේ කියලා අද දවසේ හිතුවා. ඉතින් අපි දන්නවනේ අද වෙදි ලෝකයේ බොහෝ දේවල් මේ සම්බන්ධයෙන් විත් වෙනවා. ඔබ දන්නවා ඕරාව, ඒ වගේම ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන්, කොස්මික් එනර්ජි, මෙඩිටේෂන්, හීලින් මේ වගේ ගොඩක් දේවල් අද ලෝකෙට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේවා ෆලෝ කරන පිරිස අද වෙදි ගොඩක් වැඩි. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? ඔබ හිතනවාද මේක තාක්ෂණයේ දියුණුවක්? එහෙම නැත්නම් අපි දියුණුවක් කියලා ඔබ හිතනවාද? නැහැ. මේ දේවල් වෙලා තියෙන්නේ දවසින් දවස අපිට ප්‍රශ්න වැඩි වෙලා තියෙනවා. අපි අකමැත්තෙන් උනත් පිළිගන්න ඕන දේ තමයි අපිට දවසින් දවස ප්‍රශ්න වැඩි වුණ නිසා තමයි මෙන්න මේවා තුළ අපි ජීවත් වෙන්න උත්සාහ කරලා තියෙන්නේ. මේ වගේන් අපි යම් විසඳුම් හොයන්න උත්සාහ කරලා තියෙන්නේ අපිට ප්‍රශ්න වැඩි නිසා. ඉතින් තාක්ෂණය අන්තර්ජාලය භාවිතා කරන අයට මේවත් එක්ක ජීවත් වෙන මේ වගේ දෙයක් ගන්න පහසු වුණාට ඊට වඩා අසරණ පන්තියක් අපේ රටේ ඉන්නවා. ඒ අය ඉතින් අර දේවාලවල මම මේවා කියන්නේ වැරදියට නෙමෙයි. නමුත් ඇත්ත කතාව හුඟක් වෙලාවට ඔය පේන කියන තැන් අඳුන බලන තැන් දේවාලවල අපේ රටේ කොයි තරම්නම් පිරිසක් පළතුරු වට්ටිය උස්සගෙන පෝලිං වල ඉන්නවද මම මේක වැරදක් විදිහට දකින්නේ නැහැ. නමුත් ජ්‍යොතිෂය සම්බන්ධ යම් යම් දේවල්ට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන අයත් මම දකිනවා පළතුරු වට්ටිය උස්සගෙන දේවාලවල ඉන්නවා. ඉතින් මොකද මම දැඩි මුණ්ඩ දේවාලයේ අවට එයා අසන්නේ ඉන්න කෙනෙක් නිසා මම දකිනවා මේක. ඉතින් අද වෙද්දි කොයි තරම්නම් ඔබ දන්නවද මේ දේවාලවල ඒ වගේම මේ අදෘශ්‍යමාන බලවේගයන් පසුපස යන පිරිස අද වෙද්දි 88%කින් විතර වැඩි වෙලා තියෙනවා. සමහර වෙලාවට පෙන්වන්නේ නෑ, උඩින් පෙන්වන්නේ නෑ, අම්මෝ මංගුව පිළිගන්නේ නෑ කියන බොහෝ දෙනෙක් මේ වගේ අද ඉහළ පන්තියේ සිට සුළුතර පන්තිය දක්වාම මේ දේවල් කරනවා. ඔබ දැකලා තියෙනවා නේද කොයි නායකයාගේත් කොයි ලොක්කාගේත් අතේ පිරිත් නූලක් හරි තියෙනවා, මොනවා හරි බ්‍රේස්ලට් එකක්, මුද්දක්, මේ වගේ දෙයක් හරි, එහෙම නැත්නම් නොපෙනෙන තැනක යන්ත්‍රයක් හරි ගැට ගහගෙන තමයි ඔය හැමෝම ජ්‍යොතිෂයේ සම්බන්ධයෙන් වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන්නේ. ඉතින් නමුත්
මෙන්න මේව නැතුව ඇත්තටම මේ දේවල්ින් 50 50 හිතන මම හැමදාම කියන්නේ මේ දේවල් පස්සෙ යන්න එපා මේව ගන්න ඕනේ ජීවිතේට මම කියන දේ වුණත් 150යි හරි හෝ වැරදි කියන තැන නෙමේ 150ක මතයක ඉන්න මැදුම් පිළිවෙත බුදුන් වහන්සේ දේශනා කරෙත් මේක මෙන්න මෙතන ඉන්න එතකොට තමයි ඔබේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් ඉතින් මම හුඟක් දකිනවා සමහර වෙලාවට ගොඩාක් අය මේක අන්තයටම යනවා සමහර මේක ගණන් ගන්නෙම නැහැ. ඉතින් මේ දෙගොල්ලන්ටම වෙන්නේ ප්‍රශ්න. මොකද ඔබට වෙලාව බලලා හඳහන බලලා අපි කියයි අපලයි මෙන්න මේක දාගන්න. හැබැයි ඒක කරගන්න බැරුව මොන තරම්නම් දුක් විඳින පිරිසක් ඉන්නවද? අර දුකට තවත් දුක් ගොඩක් එකතු වීම විතරයි මෙතනින් වෙන්නේ. ඒක නිසා මම කතා කරන්න හිතුවා ඔබ මගෙන් ඉල්ලීම් කරලා තිබුණා මෙන්න මේ දේවල් සම්බන්ධයෙන් මේ ඕරාව කියන්නේ මොකක්ද? කොස්මික් එනර්ජි කියන්නේ මොකක්ද? මේ හීලින් කියන්නේ මොකක්ද? මෙඩිටේෂන් එකකින් මොනවද කරන්න පුළුවන්? ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් වලින් මොනවද කරන්න පුළුවන්? පොසිටිව් thinking වලින් මොනවද කරන්න පුළුවන්? මෙන්න මේ වගේ දේවල් අහලා තිබුණා. ඉතින් මේ දේවල් ඔක්කොම දන්න කෙනෙක් නෙමෙයි මම. හැබැයි මේ දේවල් ඔබට කියන්න ඕන නිසාම මම අත්හදා බලනවා. මොකද ඒකෙන් හානියක් වුණත් වෙන්නේ මටනේ. ඒක නිසා මම අත්හදා බලනවා. හැබැයි මේ දේවලින් කවදාකවත් හානියක් වෙන්නේ නැති එක ඔබ හොඳින් මතක තියාගන්න. ඉතින් මම කතා කරන්න හිතුව අපේ ඉදිරි වැඩසටහන් වලදී මොකද මෙතෙක් අපි වැඩසටහන් 100ක් ඔස්සේ කතා කරේ බොහොම සරල දේවල් සම්බන්ධයෙන්. ඉතින් මින් ඉදිරියට පොට ගැඹුරින් ඔබත් එක්ක කතා කරනවා මෙන්න මේ දේවල් මොකද අද වෙද්දි මේකත් වරදක් විදිහට නෙමෙයි මම කියන්නේ අද වෙද්දි මේ ඕරා ස්කෑන් මැෂින් කියන එක ලංකාවට ඇවිල්ලා තිනවා ඉතින් විශාල මුදල් අය කරලා මේකේ තමන්ගේ ඕරාව කොහොමද කියලා බලා ගන්න පිරිසක් ඉන්නවා මේවල් ලක්ෂ ගණන් මුදල් අය කරනවා ඉතින් මම කියන්නේ නැහැ මේක වැරදි කියලා නමුත් එහෙම කරගන්න බැරි පිරිසක් ඉන්නවා ඉතින් මේ මැෂින් එක මම දන්නේ කොහොමද කියලා නමුත් මේ සත්‍යතාවය ගැන මට හරියටම කියන්න බෑ මොකද සමහර වෙලාවට අපිට තරහ ගිය වෙලාවක අපිට දුක හිතෙන වෙලාවක එහෙමත් නැත්නම් අපිට දහඩිය දාපු අවස්ථාවක නම් මේව වෙනස් වෙන්න පුළුවන් නමුත් මේ ඕරාව පරීක්ෂා කිරීම මේ මොන මැෂින් එකකටවත් නැතුව කරන්න පුළුවන් අය අදටත් අපේ රටේ ඉන්නවා අති දක්ෂෝ මොකද ඔබ දන්නවා ඉතාම දුෂ්කර ගම්වල ඉන්නා වෛද්‍ය මහත්තුරු කිසිම මැෂින් එකකට අහු වෙන්නේ නැති රෝග පුංචි නාඩි ඇල්ලීමකින් සොයා ගන්න පුළුවන් අය ඒ වගේ ඉතින් ඕරාව පරීක්ෂා කිරීම කෙසේ වෙතත් සමහරුන්ට දක්ෂයින්ට පුළුවන් ඔබේ හඬේ තියෙන පෞරුෂය අනුව ඔබේ ඕරාව ප්‍රබලද දුබලද කියලා දැනගන්න. ඒ වගේම ඔබව දුටු පමණින් ඔබේ කොයි චක්‍රයේද දුබල වෙලා තියෙන්නේ එහෙම නැත්නම් දුර්වල වෙලා තියෙන්නේ කියලා කියන්න පුළුවන්. මොකද අපේ මේ ඕරා චක්‍රය කියලා කියන්නේ අපේ ශරීරයේ කොඳු වැට පෙළේ සිට මේ හිස් මුදුන දක්වාම චක්‍ර හතක් තියෙනවා. ඉතින් මේ චක්‍ර වලට එක එක නම් කියනවා. මූලාධාර චක්‍රය, අච්න චක්‍රය, සහස්‍ර චක්‍රය, මණිපුර චක්‍රය මේ විදිහට චක්‍ර හතක් අපේ ශරීරයේ තියෙනවා. මේ චක්‍ර හතේ දුබල වීම සමහර විට එක් චක්‍රයක දුබල වීම නිසා ගොඩක් ශේෂ්ඨ ගොඩක් පැතිරිච්ච ශේෂ්ඨ කීපයක් දුර්වල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් චක්‍ර දෙකක දුර්වල වීම නිසා තවත් ටිකක් දුර්වල වෙන්න පුළුවන්. ඉතින් අපිට තරහ යන්නේ, අපිට දුක හිතෙන්නේ, අපි ලෙඩ වෙන්නේ, කරදරයි කියලා හිතෙන්නේ මෙන්න මේ වගේ මේ සමතුලිතතාවය නැති වුණාම. ඉතින් කොයි දේ බුදුහාමුදුරුවෝ කිව්වේ මනස තමයි මූලික වෙලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරේ මනස සියල්ලට මුල් වෙනවා කියලා. ඉතින් මේ මනසත් එක්ක බොහොම ළඟින් යන දෙයක් තමයි මේ ඕරා චක්‍රය. මනසේ තියෙන සිතුවිලිත් එක්ක ඕරා චක්‍රය බල දුබල වෙනවා. ඒ නිසා මෙන්න මේ ගැන පුංචි හැඳින්වීමක් කරන්න කියලා මම හිතුවා ඔබේ ඉල්ලීම නිසාම. මේ ගැනත් මම ලොකුවට දන්නේ නැහැ. නමුත් දැන් ටික නිර්ලෝභීව ඉදිරිපත් කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් මේ චක්‍ර හත ගැන අපි කතා කරනවා. මේ චක්‍ර දුර්වල වුණහම මොකද වෙන්නේ කියලාත් අපි කතා කරනවා. ඒ වගේම තමයි මේ චක්‍ර බල ගන්නවන්න කියලා අද වෙද්දි මැණික් පැළඳීම ඒ වගේම ඔය ක්‍රිස්ටල් පාෂාන වලලු පැළඳීම භාවනාව යෝග මේ වගේ ක්‍රම ගොඩක් ඇවිත් තිනවා මේ භාවනාව යෝග කියන ක්‍රම දෙක නම් කිසිම ගැටලුවක් නැහැ ඔබට මේ වගේ කිසිම හානියක් වෙන්නේ නැහැ නමුත් භාවනාවත් දන්න අය ලවා ප්‍රගුණ කරගන්නවා නම් තමයි හොඳ මොකද නොදැන භාවනාවටවත් යන්න එපා කියන එක තමයි මට කියන්න තියෙන්නේ මොනම දෙයක වුණත් අන්තයට ගියොත් ඒකේ ගැටලු ඇති වෙන්න පුළුවන් නිසා නමුත් මේ මැණික් පැළඳීම ඔබ කිසිසේත්ම කරන්නට එපා කිව්ව පමණින් මොකද මැණික් කියන්නේ
ඇත්තටම බොහෝම ප්‍රතිඵල ගන්න පුළුවන් දෙයක් අසනීප සුව කරන්න අපල අඩු කරන්න ඒ වගේම ඔබව ධනාත්මක කරන්න ඔබ ධනෙන් බලෙන් උසස් පුද්ගලයෙක් කරන්න මේ මැණික් වලට පුළුවන් හැබැයි එහිමයි කියලා ආවට ගියාට මැණික් පැළඳීම කරන්න බෑ මම මේ ගැන එක දවසකුත් කතා කරා හරියට ලෙඩකට බොහොත් බෙහෙත් බොන්න අපිට ආවට ගියාට බෑ උණ ගැනුණොත් අපි හැමෝටම කියන්න පුළුවන් පැනඩෝල් දෙකක් බොන්න කියලා හැබැයි උණට හේතුව මොකක්ද කියලා උණට පාදක උණ හේතුව මොකක්ද කියලා ඒ හේතුව හොයාගන්න එක සහ ඒ හේතුවට නිර්දේශ කරන බෙහෙත් නිර්දේශ කිරීම වෛද්‍යවරයෙක්ගේ රාජකාරිය ඒ නිසා මෙන්න මේ වගේ කටයුත්තක් තමයි මේ මැණික් පැළඳීම කියලා කියන්නේ ඒ නිසා ඔය ලග්න ස්ටෝන් කියලා තියෙනවා ඉතින් උපන් මාසයට අනුව ගල් පැලඳීම ඒ වගේම උපන් ලග්නයට අනුව ගල් පැලඳීම දසාවට අනුව ගල් පැලඳීම ග්‍රහයන්ට අනුව ගල් පැලඳීම මේ විදිහට පොත්පත්වල තිබුණ පමණින් ඔබ කිසිසේත් මේ මැණික් පැලඳීමට යන්න එපා ඕරා චක්‍රය බල ගන්නවන්නේ කියලා මැණික් පැලඳින අවස්ථාවල සමහර විට ඕරා චක්‍රය බලවත් වෙයි හැබැයි කේන්ද්‍රය ඔබේ තියෙනවා නම් ඒ මැණික ඒ අදාළ ග්‍රහයන්ට ගැලපෙන්නේ නැත්නම් ඔබට වෙන්නේ තවත් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන එක තමයි. ඉතින් මෙන්න මේ දේවල් හොඳට දැනුවත් වෙච්ච කෙනෙක් ලවා මැණික් විද්‍යාව රත්න විද්‍යාව ජෙම් සයන්ස් ප්‍රගුණ කරපු කෙනෙක් ලවා ඔබ මැණික් පැළඳීම කරගන්න අනිවාර්යෙන්ම ඒ වගේම තමයි මැණික් පැළඳීම කියලා හුඟ දෙනෙක් කරන්නේ ඉතා විශාල මිල ගණන් අය කරලා කරන දේවල් ඉතින් ඔබත් හිතනවා විශාල මුදලක් දුන්න පමණින් මේ මැණික හොඳයි කියලා එහෙම නෙමෙයි මැණික් වල ගොඩාක් දේවල් බලන්න තියෙනවා මේ මැණිකක් කියන්නේ රසායනික සංයෝගවල එකතුව මේක අපේ ශරීරයට කොයිතරම් ගැළපෙනවද කියන එක නොදැන පණ දෙන්න එපා ඉතින් ඒ වගේ බොහෝ දේවල් ඔබත් එක්ක කතා කරනවා මේ ඕරා චක්‍රය බල ගන්නවන්න අපිට මුදලක් අය නොකර අපිට gedara deema කරගන්න පුළුවන් දේවල් බොහොමයක් තියෙනවා. ඉතින් මේ දේවල් කරන්න නම් අපි හිතන විදිහ චුට්ටක් වෙනස් වෙන්න ඕනේ. ඉතින් මම ආ සමදේ පොසිටිව් තින්කින් සහ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් ගැන මේ පිළිබඳ වීඩියෝස් කීපයක් මම කරා. ඉතින් මේ හිතන විදිහ වෙනස් කරගත යුතුමයි අපි මේ දේවල්ට යද්දි. ඉතින් මේ හිතන විදිහ ටිකක් වෙනස් කරගෙන හෙට ඉඳන් ලෑස්ති වෙන්න මම මේ චක්‍ර හත ගැන ඔබට කතා කරනවා දවස් 7ක් තිස්සේම. ඒ වගේම මේ චක්‍ර කොහොමද පිහිටන්නේ ඒ චක්‍ර දුර්වල වුණාම මොනවද කරන්න පුළුවන් මේ චක්‍ර බල ගන්නවන් අපිට කරන්න පුළුවන් මොනවද කියලා මම කතා කරනවා ඉතින් ලෝකයේ තියෙන මේ හැම ක්‍රමයක්ම පස්සේ ගියා කියලා අපිට ඇති වැඩක් නැහැ අපේ ජීවිතයේ සැකසීලා තියෙන්නේ මෙන්න මේ හතර පදනම් කරගෙන ඔබ කොයිතරම් දක්ෂයෙක් වුණත් ඔබේ කේන්දරේ මොනතරම් රාජයෝග තිබුණත් ඔබ මනසින් දුර්වලයි නම් ඔබට ඒ රාජයෝග වලට ළඟා වෙන්න බෑ ඒ වගේම තමයි ඔබේ කේන්දරේ දක්ෂ රාජයෝග තිබිලා ඔබ මනසිනුත් දක්ෂයෙක් වෙලා ඔබ ජීවත් වෙන නිවස වාස්තු දෝෂ වලින් පිරිනිවසක් නම් ඔබට මේ ගමනට යෑමේදී පුංචි පුංචි බාධා ඇති වෙන්න පුළුවන්. ඔබ මහා මන්දිරයක හිටියත් ඔබ රාජයෝග බෑවින් තියෙන ඉතාමත් බලවත් කේන්ද්‍ර හිමියෙක් වුණත් ඔබේ මනස ඉතාමත් ශක්තිමත් වුණත් ඔබේ ඕරා චක්‍රය දුර්වල නම් ඔබට මේ ගමනේ පුංචි පුංචි බාධා ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අපේ ජීවිතයත් එක්ක බැඳිච්ච විශේෂ හතර තමයි ඕරා චක්‍රය කියන එක මනස ඒ වගේම මේ වාස්තු කියන කොටස සහ ජ්‍යොතිෂය කියන කොටස ජ්‍යොතිෂය කියන කොටස අපිට අදාළ වෙන්නේ අපේ පෙර කුසල් ලකුසල් මොනවද කියලා හඳුනාගෙන ඒට ප්‍රතිකාරයක් කිරීමට විනා ඒක පස්සේ ගිහිල්ලා ඒක ගැත්තෙක් වෙන්න නෙවෙයි කියන එක මතක තබා ගන්න ජීවිත කාලේ කවුරු හරි කිව්වොත් ඔයාට සෙනසුරු අපලයි අවුරුදු 19ක්ම ඔයා මොනවද කරන්න එපා කියලා මෙන්න මේ දේ ප්‍රායෝගික නොවන බව ඔබ වටහා ගන්න මොකද ග්‍රහයන්ට තැන දීලා අපේ ජීවිතය අපිට නතර කරන්න බෑ ග්‍රහයව ෂේප් කරලා පැත්තකින් තියලා අපේ ගමන යන්න පුළුවන් මාර්ග අපි හදා ගන්න ඕනේ මෙන්න මේකටයි ජ්‍යොතිෂය ඔබ දැනගන්න යුත්තේ නැතුව හරි මට දැන් සෙනසුරු ඒ නිසා මම මොනවත්ම නොකර ඉන්නවා කියන තැන ඔබ ඉන්නවනම් ජ්‍යොතිෂයත් ජ්‍යොතිෂය කරන කෙනත් ඔබත් මේ හැමෝම අසාර්ථකයි ඒ නිසා ඔබ මතක තබා ගත යුතු දේ තමයි මේ සියල්ල ඔබ දැනගන්න හැබැයි ඔබ දැනගත යුතු කරුණු අතර ප්‍රධානම කරුණ වෙන්නේ සියල්ල තියෙන ඔබේ මනසේ ඔබව බලගන්නවන්න පුළුවන්නේ බොහොම සීමිත ප්‍රමාණයකට විතරයි අපිට කෙනෙක් කියනවා නම් මගේ මේ අහවල් දැන් ඔබ දකින්න ගොඩාක් ඔය බලගන්නවන අය අතේ මුදු ඒ වගේම බ්‍රේස්ලට් පිරිත් නූල්
කරවටේට මාල යන්තර මේ සියල්ලක්ම පැනදගෙන නම් ඕ කරන්නේ මම ඔබව බලගන්නනවා කියලා ඔබ මතක තබා ගන්න. ඔහුට මේ සියල්ල නැති වුණ දවසට ඔබව බලගන්නන්න බෑ. ඒ නිසා ඔබ මතක තබා ගත යුතුම දේ තමයි කෙනෙක්ට ඔබව බලගන්නවන්න ඕන නම් ඔහුට හොයයට බාහිර දේවල් අවශ්‍ය නැහැ. දැන් මගේ අතේ උනා තියෙන්නේ මුදු දෙකයි. ඉතින් මම මේ මුදු දෙක ගැන කතා කරනවා. මොකද මේ මුදු දෙක ඕනෑම කෙනෙකුට කේන්ද්‍රයක් නොබලා වුණත් ඒවගේ මෝරා චක්‍රයේ ඕරාව පරීක්ෂා නොකර වුණත් පළඳින්න පුළුවන් ගල් දෙකක්. මේ දෙක ගැන මම හැමදේම ඔබට කියලා දෙනවා. නමුත් ඔබ කිසිසේත්ම මම මේ ඔබ ගැන ඔබට මේ දේ කියන්නේ අපි ළඟට එන්න කියන එක නෙවෙයි. මට ඕනෑ තරම් සෙනග ඉන්නවා. ඒක නිසා මගේ ළඟට එන්න නෙවෙයි. නමුත් ඔබව බලගන්නවන පුද්ගලයාගේ සාර්ථකත්වය මැන බැලිය යුතුමයි. ඔහු ඒ බලය ලබාගෙන තියෙන්නේ පිටතින්නම් යන්ත්‍රයකින්නම් මුද්දකින්නම් මේ පාෂාණ වලල්ලකින්නම් එමත් නැත්නම් වෙනත් බලවේගයන් වලින්නම් ඔබට ඔහුට ඔබව බලගන්නවන්න තරමක් අපහසු වෙයි. හැබැයි මනසින් ශක්තිමත් වෙලා මේ මනස කියන දෙම මේ ඕරා චක්‍රය මේ තර්ඩ් අයි එක කියලා තියෙන අපේ මේ මෙතන තියෙන චක්‍රය මෙන්න මේ චක්‍රය ප්‍රගුණ කරපු කෙනෙකුට ඔය මැෂින් මොකුත් නැතුව ඔබේ හඬේ පෞර්ෂයෙන් ඔබ කතා කරන විදිහෙන් ඔබ හැසිරෙන විදිහෙන් ඔබේ අත අල්ලපු සැනින් ඔබේ චක්‍ර දුර්වලද මොන චක්‍රයේද දුර්වල කියලා කියන්න පුළුවන්. මෙන්න මේ වගේ අය අඳුරගන්න, ඒ වගේ අයත් එක්ක ජීවිතේ ඉස්සරහට යන්න, ඒ වගේ අයගෙන් උපදෙස් ගන්න. ජීවිතේ කියන්නේ කාටවත් යටත් වෙන්න ඕනෙවත් කාගෙවත් ගැත්තෙක් වෙන්න ඕන දෙයක්වත් නොවන බව මතක තබා ගන්න. ඉතින් අපි කතා කරනවා හෙට ඉඳන් ඔබේ මේ ඕරා චක්‍රය. සමහර වෙලාවට ඔබ මේ වචනේ අහන නැතුවත් ඇති. ඒ නිසා සියල්ල හෙට ඉඳලා කතා කරන්න සූදානමින් අදට සමුගන්නවා. ඉතින් හැදිලා ඉන්න මගේ චැනල් එක මම කාංචනා පෙතියාගොඩ. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තවත් දෙයක් කියන්න තියෙනවා. බෙහෙවින්ම ස්තුතියි. ඊයේ දවසේ වෙද්දී වියුස් ලක්ෂයක් සම්පූර්ණ කරන්න පුළුවන් වුණා. ඉතින් වියුස් ලක්ෂයක් කියන්නේ මම වගේ පුංචි කෙනෙකුට මහා ලොකු දෙයක්. ඉතින් ස්තුතියි ඔබ වෙනුවෙන්. ඒ වගේම මේ සතුට මගේ ජීවිතේ මට සතුට ලැබෙන එකම දේ ඔබේ මේ පුංචි කමෙන්ට් එක. ඒක නිසා අනිවාර්යෙන් මතක තියාගන්න මේ ලියන හැම අකුරක්ම මම බලනවා. විරුද්ධව ලියන අකුරුත් බලනවා. ඉතින් විරුද්ධව ලියන අයට ගැන බොහොම කනගාටුයි. මොකද අනිත් හැම තැනම තියෙන ජ්‍යොතිෂ චැනල් එකක් නොවන වගවත් නොදන්නා බොහෝ දෙනෙක් ඉන්න බව මට කනගාටු වෙනුනත් කියන්න ඕනේ. නමුත් ඔවුන්ටත් ස්තුතියි. මොකද ඔවුන් නිසාත් යමක් මම ඉගෙන ගන්නවා. ඉතින් අදට ගිහිල්ලා ඉන්න සුබ දවසක් රැඳී සිටි හැමෝටම. හෙට හමු වෙමු. මේ ඕරා චක්‍රය කියන්නේ මොකක්ද? මේ චක්‍ර හත ගැන කතා කරන්න අපි හෙට එනවා. ස්තුතියි.